මට පුළුවන් වුණා ඔබට බැරි වේද මොනවද අහනවා ඊ අපි මෙච්චර නැහැන්නේ ඇයි මේ එළවලු ගොඩ දාන්න මෙච්චර නැහැන්නේ අපි කවුරු හරි ශජය කතාරින්න හිතාගෙන ඉන්නවා නම් විභාගයට සූදානම් වෙන්න කියලා මේක ටිකාර සේවාව තුළ කරන්න පුළුවන් හොඳම දේ තමයි මේක ඇලර්ජි එකකට මට පෑම් ටෙස්ට් එකක් කරලා ගන්න පුළුවන් නැහැ නමුත් මමද කරා අපිට වෛද්‍ය විද්‍යාලේ පළමුතර වෛද්‍ය විශේෂඥ ඔයා ඔයා ඉස්සර ගමේ සාමාන්‍ය කොල්ලා ගමේ සාමාන්‍ය රස්පිය අධිකාර කොල්ලා ගමේ නිකම්ම කෙල්ලෙක් ඔයා මේ වෙන විට එකම පාස් ටේප් එකක්වත් කරපු නැති දෙයක් කියලා නංගි මල්ලි අනිවාර්යෙන් ඔයාලා ඩිස්ට්‍රස් එකක් තියෙන්න ඕනේ විභාගේ प्रश्न මේ අවුරුද්දේ එක්සෑම් එක කරන කෙනෙක් වුණත් ඊළඟ අවුරුද්දේ එක්සෑම් එක කරන කෙනෙක් වුණත් එහෙම නැත්නම් අලුතෙන් මේ ලෙවල් වලට ආපු කෙනෙක් වුණත් ඔයා මොන සබ්ජෙක්ට් එක කරත් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම තියෙන වැදගත් ප්‍රශ්න කීපයක් ගැන. අද මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඒ වගේම යාළුවගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊළඟ එක්සෑම් එක හොඳටම කරලා ඒ වගේම ඊළඟ එක්සෑම් එකේ හොඳම රිසල්ට් දාලා එයාලගේ ටාගට් එකට ගියොත් මගේ ආපහු දුන්නේ. කියලා කතා කරන ටොපික්ස් මොනවද කියලා බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ඔයාලට පුළුවන් ඉතින් කියලා කැමති ටොපික් එකක් තියෙනවා නම් මුලින් බලන්න. ඉතින් අපි අද වීඩියෝ එක කතා කරන්න ඉන්නේ පාස් පේපර්ස් කරන්න කොහොමද? පාස් පේපර්ස් හරියට කරන්න කොහොමද? ලකුණු හදාගන්න කොහොමද? ඒ වගේම මේ ඔන්ලයින් සිස්ටම් එකත් එක්ක සෝෂල් මීඩියා වගේ දේවල් බැලන්ස් කරගන්න කොහොමද? ටයිම් මැනේජ්මන්ට් කරගන්න කොහොමද? ඒ කියන්නේ පාඩම් කරන වෙලාව, නිදා ගන්න වෙලාව මීඩියා වල බැලන්ස් කරගන්න කොහොමද? ඒ වගේම එක්ස්ට්‍රෑම් එක ගැන තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න කොහොමද? ඒ වගේම කවුරු හරි කෙනෙක් ශජේක අතාරින්න හිතාගෙන ඉන්නවා නම් ඒ ගැන හරියටම තීරණයක් ගන්න කොහොමද? ඒ වගේම මෙයාලා ඉලෙල් එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න පාවිච්චි කරපු ටිප්ස් මොනවද? යාලා වැඩ කරේ කොහොමද? මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිමේදී ඔයාලට වෙන වෙනම යාලා කියලා දෙනවා. ඔයාලා මේ එක්සෑම් එකට මෙච්චර මාන්සි වෙන්නේ. අපි මේ දවස්වල ඔය එක්සෑම් එකට ගොඩක් මාන්සි වෙන්නේ. ඇත්තටම අයිරාජ් අපි මේ වගේ ඉලෙල් එක්සෑම් එකට මාන්සි වෙන්නේ. ඇත්තටම මොකද මේ මාන්සි වෙන්නේ කියලා තේරුම්. හරි නංගි මල්ලි. ඔයාලෙන් අහනවා ඇයි අපි මෙච්චර නැහෙන්නේ? ඇයි මේ ඉලෙල් ගොඩ දාන්න මෙච්චර නැහෙන්නේ අපි? මේ දක්වා ඔයාලව දිව්වේ මොකක්ද? ඔයාලව දුවවන්න හේතුනේ මොකද්ද? ඔයාලගේ රිසල්ට් එක නේද? ගමෙන් ඇන්දලා දැක්කනවා හොඳ රිසල්ට් එකක් දැම්මම බලන්න පුතේ නේ අර පුතේ යටක් දැම්ම හිනමයක් දැම්මා. ඒ වගේම නේද? ඒ අවුරුද්දට ආව නම් එහෙම කොහොමද කියන්නේ? පුතේ මේ අයියාගේ හැදෙන්න ඕන බලන්න ඔය යටක් නැවත් දාලා ඔයාටත් බැරි නෑනේ. ඔයාත් පාඩම් ගන්න පොඩ පුතේ මේ මෙයාට කියන්න ඕනේ මල්ලිට පොඩ පාඩම් ගන්න කියලා. ඒ වුණාට ඔයා දන්නවනේ දැන් ඔයාට කෙරෙලා කියලා නේද? එහෙනම් ඒක හරි. ඔරෙන් වැච්ච රිසල්ට් එක දැන් ඉවරයි. දැන් එළවලුන් පස්සේ ඉවරයි. හැබැයි ඒරලවල ගන්න රිසල්ට් එක තමයි ඉස්සරහට හැමදාටම යන්නේ. ඒක මම දියන්න. දැන් ඔයාලා කියන පුළුවන් මට ඒව අදාළ නැහැ. මට ගමේ මිනිස්සු කියන ඒවා නැහැ. දැන් කියන දේ මට අදාළ නැහැ. හරි ප්‍රශ්න නැහැ. හැබැයි ඔයාලට ඔයා ගන්න රිසල්ට් එක අනිවාර්යෙන් ඔයාගේ ඉස්සරහ ජීවිතේ ඔයා කරන රස්සාවට ඔයා ඉස්සරහට යන දේ ඔයා යන පාත්තේට අනිවාර්යෙන් බලපානවා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ලෙවල් කියන එක විභාගයකින් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් තීරණය කරන්න තියෙන එක පොඩි අවුලක් තියෙනවා නේද කියන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කරන්න දෙන්නේ නැහැ ඔයාලට මේක අපේ විද්‍යාවනේ මේ මේක විදිහ වෙනස් කරන්න බෑ අපිට. තියෙන විදිහට අපි යන එක තමයි අපි කරන්න ඕනේ. ඒක ඒ නිසා මේක තමයි ඔයාගේ චාන්ස් එක. මේක තමයි ඔයාගේ අවස්ථාව. ඔයා ඩයල් එකක් කියලා බෙන්න. ඔයා පොරක් කියලා බෙන්න. ඔයාට දෙයක් කරන්න පුළුවන් කියලා බෙන්න. ඒක ඔයා හිතන්නේවා ඒක පළවෙනි පාරද ගන්නේ දෙවෙනි පාරද කරන්නේ තුන්වෙනි පාරද කරන්නේ ඒක අදාළ නැහැ. කරන විදිහ කරන සබ්ජෙක්ට් එක මම කරන්නේ කොමස්ද ආර්ට්ද බයෝද මැත්ද ඒක අදාළ නැහැ. ඔයා කරන විදිහ අදාළත් නැහැ. මොකද අන්තිමේදී ඔයාට අහන්නේ පුතේ ඔයා කොච්චර නිදිමරුවද කොච්චර පාඩම් කරාද කොච්චර පාස් පේපර්ස් කරාද අදාළ නැහැ. අන්තිමේදී අහන්නේ කොහොමද වචන රිසල්ට් කොහොමද උදේ රිසල්ට් පුතා මෙවන් ලියුවා නේද කොහොමද රිසල්ට් තියෙන්නේ? ඒතර වාට කට පුරවල කියන්න පුළුවන් ඉන්නෝනේ. ඒ තුනයි නැන්ද? ඒ තුනයි මාමේ. ඒ දෙකයි බී එකක් තියෙනවා. ආයි කියන්නේ සිලෙක්ට් නේද? ඔව් මැනේජ්මන්ට් යන්න පුළුවන්. ඔව් ජපුර යන්න පුළුවන්. මෙඩිසින් යන්න පුළුවන්. ආ ඕ මේ කොළඹ හරි බේරයි. කොහෙද හරි ඒ නැන්ද? මචං කොහොමද රිසල්ට්? ආලු අවුල නැව මේ ඒ දෙකයි බී එකක් තියෙනවා මේ. ඔව් මේ ඉන්ජිනියරින් සෙප්ටි අනිවාර්යෙන්ම කැම්පස් එකෙන් කියන්න බෑ තාම. ඒකට බොහෝ විට මෝරා හරි එහෙම බේරා හරි සෙප්ටි. හරි මේ විදිහට හරි ඔයාට අනිවාර්යෙන්ම ඔයා අනිවාර්යෙන් මයිකල් මාද කියන්න ඔයා අනිවාර්යෙන්ම ඔයා විභාගෙ කොහොම ලියුවා
කොහොමවාර විභාගයට මූණ දුන්නත් ඔයා අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒක මම කියන්නේ ඔයා කොච්චර හොඳට ලිව්වත් කොච්චර හොඳ විදිහට ලිව්වේ නැතුණත් ඔයා අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනවා. අන්න එදාට හොඳ රිසල්ට් එකක් ගන්න නම් මේක අර පුළුවන් තරම් වැඩ කරන්න. අනිවාර්යෙන් කටපුරවලා එදාට රිසල්ට් අහන දවසට එන මොරල් එකකින් අර කිව්ව විදිහට ඒ රිසල්ට් එක කියන පුළුවන් ගන්න හොඳ රිසල්ට් එකක් ගන්න try කරන එක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ඔයාලා මේ තත්ත්වෙ ඉන්නේ ඔයාලා අවුරුදු 18ක් 19ක් වෙනවා මේ තත්ත්වෙ ඉන්නේ ඔයාලගේ අම්මා තාත්තා වෙනුවෙන්. අම්මා තාත්තා වෙනුවෙන් ඔයාලා ලොකු දේවල් කරලා නැහැ. ඒනට වා වෙනුවෙන් අම්මා තාත්තා කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලුවොත් එහෙම මේක මේ වීඩියෝ එක මදි අපිට කතා කරන්න. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් කරපු දේවල් ගැන ඉපදෙච්ච දවස ඉඳන් මේ දක්වා ඔයා එකින් ආ චුට්ටක්වත් කියලා දෙනවා. ඒනට ඒ දේ ඔයාලට අනිත් පැත්තට පරලා දෙන්න බැරි වුණත් ඔයාලට අඩුම ගාන පොඩි සතුටක් දෙන්න පුළුවන් නේ. ඒ මිනිස්සු මෙච්චර නැහීගෙන මෙච්චර මැරීගෙන කරන්නේ මේ මෙන්න මේ වෙනුවෙන්. ඒ හින්දා මේක තමයි අවස්ථාව. පොඩි පොඩි දෙයක් ඒ මිනිස්සු දෙන්න වෙනුවෙන් ලබා දෙමු. ඒ දෙන්න වෙන. ඔයාට ආදරය කරන දෙන්නෙක් වෙනුවෙන්, ඔයාට ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ඔයාට දෙයක් කරන්න දෙනවා නම් ඒක මාරම දෙයක් නේ. මේක චාන්ස් එක අන්නේ දෙන්න වෙනුවෙන් අනිවාර්යෙන් ගේමක් ගහමු. පුළුවන් උපරිමයෙන් වැඩ කරමු. අනිවාර්යෙන්ම තීරණය කරනවා සම්පූර්ණයෙන්ම තව උදාහරණයක් කියන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා පාරේ යද්දී මෙච්චර කලවත් එක්ක කතා කරමු නැති මිනිස්සු ඔත් එක්ක කතා කරනවා. මේ ඉනවල රසාලක නිසා ඔයා ඉස්සර ගමේ සාමාන්‍ය කොල්ලා, ගමේ සාමාන්‍ය රස්තිය අධිකාර කොල්ලා, ගමේ නිකම්ම කෙල්ලෙක් නම් ඒක වෙනස් වෙනවා. ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්නේ, මෙඩිසින් වෙන්න ඉන්නේ, කැම්පස් වෙන්න ඉන්නේ නේද? අන්න මේ විදිහට සම්පූර්ණයෙන් වාගෙන හිතන විදිහ කතනේදී වෙනස් වෙනවා. එහෙම මිනිස්සු හිතුවේ නැතුනත් ඔයාට වාගෙන හිතන්න යනවා. මම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියන්නේ. අර අපි කියන්නේ එන ලොකුවට අර උඩගු වෙනවා කියන දේ නෙවෙයි මම මේ කියන්නේ. රිසල්ට් එකක් ලැබුණා පස්සේ අඩේ මම ඩයලයක් නේද මට දෙයක් කරගන්න පුළුවන් නේද කියලා මංගරම මට අවුද කික්කයක් යනවා. ඒ නිසා ඉතින් මේ දෙවෙනි මහන්සි නේද අපිට අනිවාර්යෙන් කාලයක් තියෙනවා. අනිවාර්යෙන් හැමදේම කරන්න කාලයක් තියෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් මේ කට්ටකනේ මොකද්ද මේ ජීවිතය කියලා හිතෙන්න පුළුවන් නේ. අපිට ශිෂ්‍යත්වයේ පහවසරේදී මතකද අපි පහවසරේදී කොහොම හරි පොද හොන අරගෙන විතර ලිව්වා කොහොම හරි ඉවරයිද 12 වසරේ 10 11 වසරේ පාඩම් කරලා කොහොම හරි ඔලුවේ ලිව්වා. ඒ වගේ මේ තියෙන එරර් ලියන්න අවශ්‍යයි කියලා යන්න ඔඩ හරි අවුලක් වුණා ඔක්කාර ගේමක් ගහලා ඊළඟ පාර නැස්ති ඉගෙන දැන් හිතන්න මේ අවුරුදු 3 හෝ 2 කමාරෝ මේ කරන අවුරුද්ද ඊළඟ කරමු. ඊටස් අපිට ලස්සන අවුරුද්දක් හම්බ වෙනවා අපිට කැම්පස් යන දක්වා කරන අවුරුද්ද වාගේ ජීවිතේ ලස්සන අවුරුද්ද කියලා ඉවත් නෑරදී මොකද වාට යාළුවොත් එක්ක විනෝද වෙන්න එහෙම ගමන් යන ට්‍රිප් එකක් ට්‍රැවල් කරන්න තමන්ට ඕනේ විදිහට ජීවිතේ හර කිසිම බරක් නැතුව ජීවිතේ ගෙවන්න තියෙන කාලය තමයි ඔය ඊළඟට කැම්පස් ඇවිල්ලා රිසල්ට් ආපු දවස් නම් කැම්පස් යන දක්වා දෙන කාලේ ඒක සාර්ථකව සතුටින් ගත ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ලැබුණා. අන්න එකේ වැඩ කරු ඊට පස්සේ කැම්පස් ආවට පස්සේ නැවත MPC ලිමිට් එකක් එනවා අපිට වැඩ ටික කරන් යන්න. කොහොමරි අවසානයේ වාඩ ටාගට් එක දෙන්නේ මමට මේ වගේ කෙනෙක් ඉන්න ඕනේ. මේ වගේ කෙනෙක් ඉන්න මට චිත්‍රපටයක අධ්‍යක්ෂණය කරන්න මට චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඕනේ. මම මොකක් හරි Tamanට මොකක් හරි මට ඩොක්ටර් කෙනෙක් ඉන්න ඕනේ මට නර්ස් කෙනෙක් ඉන්න ඕනේ මට ටීචර් කෙනෙක් ඉන්න ඕනේ මම ටියුෂන් සර්වර් එකක් ඉන්න ඕනේ මට ලෙක්චර් කෙනෙක් ඉන්න ඕනේ මට එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න ඕනේ මොනවා හරි මොකක් හරි Tamanට ආකට් එකක් තියෙනවා නම් Tamanට ඕනි කරන විදිහ මට මෙන්න මේ දක්වා යන්න ඕනේ මට මම ලංකාවේ හොඳ සල්ලි කාර පොත් ගිර කෙනෙක් හරි මේ හැම දෙයකටම හොඳ අදිදානමක් හොඳ සප්පයක් ගන්න පුළුවන් මේ එළවලුනේ ඒ නිසා නංගි මල්ලි අම්මා තාත්තා වෙනුවෙන් Taman වෙනුවෙන් ගේමක් ගහමු අවසානයේ Tamanට වටිනාකමක් ගන්න මේ දේ පාවිච්චි කරමු අනිවාර්යයෙන්ම දේවල් ටික නැවත නැවත අහන්න Tamanට කැමෙන විදිහට වෙනස් කරන්න මේ අදම මේ දැන්ම මේ වෙලාව වීඩියෝ එක දකින වෙලාවේ නම් ඔයා වෙනස් වෙන ගන්න හෙට නෙමෙයි මේ දැන්ම මේ වෙලාවේ ජීවත් වෙලා ගේම ගහන්න අනිවාර්යයෙන්ම ඔයාට අනිවාර්යයෙන් මේ කියන දේවල් වලින් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් පුළුවන් පුළුවන්මයි ඉතින් ඒ නිසා මේ කියන දේවල් ටික පාවිච්චි කරලා අනිවාර්යයෙන් ඔයාලගේ ජීවිතේ ගොඩ දා ගන්න මේ කියන දේවල් පාවිච්චි කර ගන්න ඉතින් විරාජ් කෝ වගේ අත ඉඳලා මේ වීඩියෝ එක ඉවර වෙන වෙලාව ඉඳලාම ඔයා ටාගට් එකක් හදාගෙන ඒ ටාගට් එකට යන්න මේ වීඩියෝ එකේ තියෙන දේවලුත් එකතු කරගෙන අදම පටන් ගමු. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් වීඩියෝ එක ලයික් කරලා අප් කරන්න. මොකද තව කෙනෙක්ට මේ වීඩියෝ එක වුණා නම් එයාට ඉක්මනට මේක හොයා ගන්න පුළුවන් වෙනවා. සමහර පාඩම් තියෙන්න පුළුවන් ඔයාට ඉගෙන ගන්න බැරි. එහෙම නැත්නම් ඒ පාඩම් උගන්වන කාලේ හරියට තේරුම් නැති පස්සේ බලන්න කියලා ඉතුරු කරගත්ත පාඩම්. ඉතින් මේ වගේ තාමත් බලන්න බැරි වුණ පාඩම් ඔයාට අනිවාර්යයෙන් තියෙන්න පුළුවන්. සත්‍යත් අපි කොහොමද මේ වගේ පාඩම් cover කරගන්නේ? प्रधान ගොඩාක් දුරට ඔයාලට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් එක්ක තියරි ක්ලාස් කට් කිරීම වෙන්නේ මේ යාළුවෝත් එක්ක රවුම් ගන්න කියලා නෙමෙයි. හරිද?
තියරි ක්ලාස් කට් කිරීමේ කාරණාව සිද්ධ වෙන්නේ ඔයාලට ඩේටා ප්‍රශ්න තියෙන්න පුළුවන් සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඔන්නෝ නිසා තියරි ක්ලාස් නොයා ඉන්න පුළුවන් හරිද ඒ කියන්නේ සහභාගී නොවීමට හැකි වෙන්න පුළුවන් හරිද ඉතින් ළමයි අන්නේ වගේ අවස්ථාවලදී ඔයාලට තියරි නෝට්ස් නැහැ විභාගයට තව මාස දෙකක් වගේ තියෙන කාලයක් තුලදී ඔයාලට මාස දෙකකට වඩා බොහොම අඩු කාලයක් තමයි තියෙන්නේ එහෙම කාලයක් තුලදී ඔයාලා නැවත අලුතින් නෝට්ස් ලියන්න යනවා කියන එක ඇත්තටම ප්‍රායෝගික කාරණාවක් නෙමෙයි संपूर्ण विषय निर्देश सदा नोट्स इतना प्रायोगिक पावचर संपत्म दील तीन प्रधान रिसोर्स बुक्स रिसोर्स बुक्स दील तीन पाठंकर अन्नी संपत्ति 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 पावचर मे मस दिखी विशाल सारे बार इष्ट करोटी पड़ा YouTube පුළුවන් බලලා ඉගෙන ගන්න පුළුවන් ලයිව් ක්ලාස් එකක ඉන්නවා වගේ ඉතින් තියෙන නෝට් එකක් බලනවට වඩා තියරි පොතක් බලනවට වඩා රිසෝස් බුක් එකක් බලනවට වඩා ඉතින් මම හිතනවා මේ YouTube ක්‍රමය ඉතාම සාර්ථකයි ගොඩාක් ගුරුවරු ගොඩාක් පාඩම් සඳහා YouTube වීඩියෝස් දාලා තියෙනවා ඉතින් ඔයාලට ඒවා බලන්න පුළුවන් ඒ බැලීම් මගින් ඔයාලගේ පරණ නෝට්ස් තියරි නෝට්ස් වල හිස් තැන් තියෙන ඒවා තියරි කවර් වෙච්ච නැති තැන් අතරම කවර් කර ගැනීමක් සිද්ධ කර ගන්න පුළුවන් හරි පාඩම් කරන්න ඕනේද ප්‍රශ්න කරන්න ඕනේද කියන එක පාඩම් කරන්න ඕනේද ප්‍රශ්න කරන්න ඕනේ ඇත්තටම ওই දෙකම කරන්න ඕනේ මෙහෙම එකක් තියෙනවා ළමයි හරිද මෙහෙම එකක් තියෙනවා කොබසර ඇත්තටම ඒක තමයි පාඩම් නොකර ඉතින් ප්‍රශ්න කරන්න බෑනේ පාඩම් කරනවා පාඩම් නොකර ප්‍රශ්න කරන්න බෑ හරිද ඒ සඳහා ඔයාලා මොකද්ද කරන්න ඕනේ පාඩම් කරලා ප්‍රශ්න කරන්න ඕනේ ඒක මෙහෙමයි හරිද දැන් ඔයාලට උදාහරණයක් විදිහට දැන් තියරි ක්ලාස් වල දෙනවා මහා මංග ජාතක පතරංග ජාතක වගේ නෝන් उदाहरण प्रश्न प्रधान पेपर क्लास वाला पेपर्स क्या है ये तो वाला हो यार अवधान है योग करना हमारी पास पेपर्स वाले क्या है पसुगी ये विभाग के प्रश्न वाले वो कदर हमारी बहुत दूर है वाले इतने तो जासू इसे गोसास पे ला इतने तो जासू इसे दे गोसास पे ला अरे तो उन्नो या विभाग ये कदी इन्नेत खालींग हाउ रुद्ध का आप प्रश्न टीका माई उदाहरण के तरह केमिस्ट्री රසායන විද්‍යාව ෆිසික්ස් වගේ දේවල් නිතරම අහන්නේ කලින් අවුරුදුවල හපු දේවල් මතයි මොකද ඒවා නැවත අලුතින් එකතු වෙන්න කියලා කාරණා ටිකක් නැහැ සිලබස් මාරුණත් අහන්නේ ඔය 2011 2018 වගේ කාලයක් තුල හපුවම තමයි ඔයාලගේ නැවත 2021 2022 කාලෙදි අහන්නේ බයෝ ගත්තාම ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා ඇත්තට මැත්ස් පිළිබඳව මට අවබෝධයක් නැහැ මොකද මම වෛද්‍ය ශිෂ්‍යෙක් ඒතකොට ඒවා කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ නමුත් ඔය රසායන විද්‍යාව භෞතික විද්‍යාව වගේ දේවල් ඔය ගිය අවුරුදුල අහපුවම තමයි අහන්නේ ඉතින් ඒ අහපුවම අහනවා කියලා තේරෙන්නේ නැත්නම් තමයි පාස් පේපර්ස් කරලා තියෙන්නේ සාමාන්‍ය පාස් පේපර්ස් කරන්න තමයි ඔයාලට ඒක හරියන්නේ හරිද ඉතින් මම කතා කරන්නේ නෝට්ස් සහ ඔයාලා පාඩම් කරන එක පිළිබඳව ඉතින් නෝට්ස් හදාගන්න හදාගන්න විදි තුනක් තියෙනවා මොනවද තමයි එකක් තමයි රිසෝස් බුක් බලලා නෝට්ස් හදාගන්න පුළුවන් එහෙම නැත්නම් යාළුවෙකින් ඉල්ලලා නෝට්ස් හදාගන්න පුළුවන් එහෙම
මතත්ත YouTube එකෙන් බලලා නෝට්ස් හදා ගන්න පුළුවන්. ඔන්න කරමුද ඔබ. හරිද? ඊට අමතරව මොකක්ද කිව්වේ? පාඩම් කරන්නත් ඕනේ. past papers ප්‍රශ්න කරන්න ඕනේ. මෙන්න ප්‍රශ්න දෙන්නමයි past papers ප්‍රශ්න කරන්න ඕනේ. හරිද? හරි. ඉතින් අැතන බබසර ඔය විදිහට කරොත්, කියන්නේ මම කියන්නේ theory complete කරගෙන ඔන්න ඔය ආකාරයට කරගත්තොත් මම කියන්නේ අැතන ඔයාලට නියත ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් මේ මාස දෙක තුලදී. හරිද මේ මාස දෙක තුලදී ඇත්තටම වැඩ ගොඩක් ගොඩ ගේලා තිබ්බගෙන ඉන්න සචින් දේ කතාවේ හොඳ අයිඩියාක් එන්නේ කොහොමද මේ වැඩ ටික ඉවර කරගන්න කියලා. ඊළඟ එක්සෑම් එක කියද්දි අනිවාර්යෙන් මතක් කරන වචන තමයි පාස් පේපර්ස්. ඇත්තටම මේ පාස් පේපර්ස් කරන ක්‍රමය මොකද්ද? ඔයා පාස් පේපර්ස් කරන කෙනෙක් නම් ඒ කරන ක්‍රමය හරියට. එහෙම නැත්නම් ඔයා පාස් පේපර්ස් කරන්න පටන් ගත්තව නැති කෙනෙක් නම් ඒක පටන් ගන්න කොහොමද? සඳුලිය ඇත්තටම පාස් පේපර්ස් කියන ඔයාගේ අයිඩියා එක මොකද්ද? ඔව්. ඇත්තටම ඔයා මේ අවුරුද්දේ ඊළඟ විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් විභාගයට සූදානම් වෙන්න කියලා මේ කිටි කාල සීමාව තුළ කරන්න පුළුවන් හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක. විභාග රටා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න, විභාගයේ වෙලාවෙදි කොහොමද කාලය කළමනාකරණය කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේමයි ඔයා ලියන පිළිතුරු කොතරම් දුරට මාකින් ස්කීම් එකට අදාළ වෙනවද, ලබා දෙන පිළිතුරට අදාළ වෙනවද කියන එක මැනගන්න පාස් පේපර්ස් හොඳම ක්‍රම දෙකක්. ඉතින් ඔයා ළඟම වර්ෂයේ ඉඳලා ගොඩක් ඉහාට පාස් පේපර්ස් කරන්න තියෙනවා නම් ඇත්තටම විභාගෙට මුහුණ දෙන්නේ ඒක ඔයාට ලොකු ලකුණක් වේවි. නම් හිතන්න ඔයා මේ එන A-level විභාගෙට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න. නමුත් ඔයා මේ වෙන විටත් එකම පාස් පේපර් එකක්වත් කරපු නැති කෙනෙක් කියලා. ඔයාට පුළුවන් පටන් ගන්න 2016 වර්ෂයේ පාස් පේපර්ස් වලින්. 2016, 17, 18, 19, 20 කියන ළඟම වර්ෂ පහේ පාස් පේපර්ස් වලට හොඳට පිළිතුරු සපයලා හුරු නොතින් ඔයාට පුළුවන් මේ කෙටි කාල සීමාව තුළදී ඉහළම ප්‍රතිඵලයකට ළඟා වෙන්න. ඒ වගේමයි පාස් පේපර්ස් ගැන කතා කර කර ගොඩක් අය අහන දෙයක් තමයි එක වටයක් පාස් පේපර්ස් කරාම ඇතිද කියලා. ඇත්තට කිව්වොත් පාස් පේපර්ස් එක වටයකට වඩා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද පාස් පේපර්ස් කීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විභාග රටාවට කොහොමද හුරු වෙන්නේ කියන එක. ඉතින් මේ හුරුව තව දුරටත් වැඩි වෙනවා අපිට පුළුවන් නම් එකම ප්‍රශ්න පත්‍රයට එකපාරකට වඩා පිළිතුරු සපයන. ඒ වගේම පාස් පේපර්ස් කරනකොට සැලකිලිමත් වෙන ඕන කරුණක් තමයි හිතුණු වෙලාවට කියලා හිතුණු විදියට උත්තර ලියනවට වඩා ඔයා විභාගෙදී වාඩි වෙන ඉරියව මොකක්ද? ඔයා විභාග වෙලාවෙදී මුහුණ දෙන තත්වයන් මොනවද කියලා අඳුරගෙන ඒ කාල සීමාව ඇතුළතදී මනා සංයමයකින් යුතුව අර පිළිතුරු සපයන්න පුළුවන් නම් පාස් පේපර්ස් වලට ලොකු හුරුවක් ලැබෙන්නේ විභාගයට යන්නට වඩා. ඉතින් එහෙම කළොත් ඊට පුළුවන් විභාගයේ දවසට ශක්තිලක් නැතුව බයක් නැතුව වාට ගිහින් හොඳින් විභාගයට මුහුණ දෙන්න. ඒ වගේමයි පාස් පේපර්ස් ගැන කතා කරනකොට තවත් දෙයක් තමයි විවරණ පරිශීලනය. විවරණ පරිශීලනය ගැන කතා කරනකොට අපි දන්නවා විවරණ විවිධ කතුවරුන් විසින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් විසින් පළ කරලා තියෙනවා බොහෝ විෂයන් වලට. ඉතින් ඒව පරිශීලනය කරනකොට නිවැරදි විවරණය තෝරගෙන ඒව හරියට පාවිච්චි කරොදී ඔයාට පුළුවන් සිද්ධාන්ත උනත් නැවත නැවත මතක් කරගන්න. ඉතින් ඒක නිසා විවරණ පරිශීලනය පාස් පේපර්ස් කරනකොට ඉතාමත් වැදගත් කියලා කියන්න පුළුවන්. ඉතින් සඳුලි කිව්වා වගේම පාස් පේපර් ලියපු නැති කෙනා අනිවාර්යෙන් අද ඉඳලම මේ වීඩියෝ ඉවරන වෙලාවෙ ඉඳලම පාස් පේපර්ස් ලියන්න ක්‍රමයක් හදාගෙන ඒ විදිහට දිගටම පාස් පේපර්ස් ලියන්න පටන් ගමු. පාස් පේපර්ස් ලියනවා ඒකට හැමදාම එකම ලකුණු ගන්න. පාස් පේපර්ස් ලියුවා කියලා ලකුණු වැඩි වෙන්නේ නැහැ. විරාජ් අපි මේකට මොකද කරන්නේ? පාස් පේපර් ලියන එක නවත්තන්න ඕනේ. ඕ මචං. ඒක සුපිරි ප්‍රශ්නයක්. පාස් පේපර්ස් කරද්දී පේපර්ස් කරද්දී ලකුණු වැඩි වෙන්නේ නැත්තම් මොකද අපි කරන්නේ? ඉතින්දී අපි මොනවද අපි වාච් කරන්න පුළුවන් ට්‍රික්ස්? කොහොමද ඒක අපි වැඩ කරන ගානට කැසට් එක වැඩට පාවිච්චි කරන විදිහේ ලකුණු ගන්න වැඩි වෙන කෙනෙක් යූස් කරනවා. මම ඒක නංගිලා මන්දරට මෙහෙම කියනවා. අනිවාර්යෙන් මම මෙතනදී පාස් පේපර්ස් කරන විදිය ගැන කියන්නේ පාස් පේපර් වල ලකුණු වැඩි වෙන්නේ නැත්නම් ඒකදී පාවිච්චි කරන ට්‍රික්ස් කීපයක් ඇයි ලකුණු අඩු වෙන්නේ වැඩි වෙන්නේ නැත්තේ කියන දේ ගැන කියන්න මෙතනදී පැහැදිලි කරන්න. පළවෙනි විදිය තමයි මේකදී කියන්නේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කළ යුතුමයි. පේපර්ස් කළ යුතුමයි. මේ පේපර්ස් කරනවටත් වඩා මම කියන්නේ පාස් පේපර්ස් මේ කියලා කියන්නේ මොකද කියලා හේතුව A-level විභාගයේදී වෙන විදිය වෙන වෙන්නේ මෙන්න මේකයි කියන එකද ඒ තේරුම් ගන්න තියෙන එකම දේ පාස් පේපර් එකනේ. ඉතින් ඔයා අනිවාර්යෙන් පාස් පේපර් කරලා යන්න නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ ලකුණු කොච්චර හොඳට ලෑස්තිලා තිබ්බත් ඒක ලෑස්තිවීම 100ට යම්කිසි ප්‍රමාණයක් අඩු වෙන්න හේතුවක් වෙනවා පාස් පේපර්ස් නොකිරීම. ඒ අනුව අනිවාර්යෙන්ම ඔයාට ගොඩ යන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න ඕනේ. ඔයාටද මේ වෙද්දී ඔයාට හිතෙන්න පුළුවන් මම මේ වෙද්දී පාස් පේපර්ස් කරලා නැහැ නේ.
හරි දැන් පටන් ගමු දැන් පටන් ගන්න මේ පාස් පේපර්ස් කරන විදිය ගැන පැහැදිලි කරන්න මම හිතන්නේ නැහැ මේක වෙලාව කියලා ඒක ඒක මේක වෙලාව නෙවෙයි මම කියන්නේ උනට පාස් පේපර්ස් කරන් යද්දී ඔයාට ලකුණු වැඩි වෙන්නේ නැත්නම් ලකුණු අඩු වෙනවා නම් එතෙන්දී අපි කොහොමද මේකට ලෑස්ති වෙන්නේ කියලා කියන්නම් බල මෙහෙමයි මම කියන දේ තමයි මගේ පෞද්ගලික අදහස තමයි ඔයා තනියෙන් ගෙදරදී පාස් පේපර්ස් කරනකොට ලකුණු වැඩි වීම අඩු වීම කියන එක ලොකුට හිතන්න ඉබ පළවෙනි දේ කොහොමරි කියලා දවස ගානේ සතිය ගානේ පේපර්ස් කරන්න ප්‍රශ්න කරන්න ඒක තමයි පළවෙනිම දේ දෙවෙනි දේ තමයි ඔයාලගේ ක්ලාස් වලදී ওই මාසෙක ගානේ සතියෙක ගානේ පේපර්ස් තියෙන්න පුළුවන් නේ ඔයා ලකුණු වැඩි වෙන්නේ නැහැ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒකට දැන් කතා කරනනම් මම අන්න ඒකට දෙන්න පුළුවන් විසඳුම් ටික මෙහෙමයි නම සාමාන්‍යයෙන් නංගි මල්ලි पेपर एक लकन वड़ बलपान प्रधान सामान्य हेतु की व्यक्ति पलने हेतु तमय इक तमय ओया भारतीय प्रश्न दाइन वैज्ञानिक है पलने हेतु दिवन हेतु तमय वैज्ञानिक पाड़ा पाड़ा तुंगन हेतु तमय वैज्ञानिकीन वा पाड़ा दीनों वाई प्रश्न उत्तर लिया हतर तमय वा पाड़ा दीनों वैज्ञानिक दीनों वा मदत दीनों हम वा नौसल के मत उत्तर लिया वा प्रश्न वेरदीर दाकिन प्रश्न हर की वे හතරයි පසුනේ තමයි වෙලාව සම්බන්ධ ඔය හේතු ඔය කියන කරුණු පහ ගැන ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් එහෙම ඔයාගේ මොකක්ද ලකුණු වඩු වෙන්න හේතු ගැන හොයාගත්තොත් ඔය පහ අතරින් ඔය පහට සොලියුෂන් එක දුන්නා නම් අනිවාර්යෙන් ඔයාට ලකුණු කලින් පේපර් වල මේ පේපරේ වැඩි කරගන්න පුළුවන් මම නැවත නැවතත් කියන්නේ ඔයා තනින් කරනකොට හෝ වේවා ක්ලාස් වල හෝ වේවා ලකුණු ගැන හිතන්න එපා විකටම් පේපර්ස් කරන්න මේ කියන සිස්ටම් හතර මේ කියන සිස්ටම් පහ ගැන මේ කියන අන්තිම කාලය ගැන අපි කාලය ගැන වෙන පොඩ්ඩක් කතා කරමු අර හතර අර කියන හතර ප්‍රශ්න හතර ගොඩ දාලා try කරමු හැම සතියක් ගන්න. ඒ කියන්නේ ඔයා හිතන්න මෙන්න මෙහෙම. ඔයා දැන් paper එක ගන්නවා. ඔයා ලකුණු අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයා දන්නේ ඔයා පළවෙනි ප්‍රශ්නය අහලා දෙනවා ඔයා දන්නේ මේ මොකක්ද කියන එක. ඉතින් මොකක්ද කියලා කරන්න පුළුවන් solution එක. ඉතින් කරුණා කරලා එක්ක answer කෙනෙක් හරි තමන් පන්ති යන සර්ගේ හරි video එකක් හරි කලින් video එකක් හරි එහෙම නැත්නම් ඒක එහෙම එකක් නැත්නම් වෙන class එකක සර්ගේ class එකට ගිහිල්ලා හරි එහෙම දෙයක් හරි එහෙම නැත්නම් ස්කෝල් ගුරුවරයෙක්ගෙන් අහගන්න හරි කොහොම හරි කියලා කොහොම හරි තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ආලුවෙන් හරි වෙන අයගෙන ගියක් කියන ගේ කොහොම හරි ඉගෙන ගන්න ඕනේ. ත්‍රි සොලියුෂන් එක තමයි ඒක. ඉගෙන ගන්න පාඩම් කරන්න. ඒතර වාඩේ ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් නේ. ඒක ප්‍රශ්න නැහැ. දෙවෙනි එක මොකද්ද? වායි ඉගෙන ගන්න තියෙනවා පාඩම් කරලා නැහැ. වායි ඉගෙන ගන්න තියෙනවා. ඒක තාමේ තියෙන කොටස බලලා නැහැ. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඉතින් කරුණා කරලා යන්න ඒ අදාළ තැනට ගිහිල්ලා පාඩම් කරගෙන පාඩම් කරලා ප්‍රශ්න කරන්න බලන්න පුළුවන් ඔය අනිවාර්යයෙන්. තුන්වෙනි ප්‍රශ්න මොකද්ද? වයි ඉගෙන ගන්න තියෙනවා පාඩම් කරලා තියෙනවා ඔය ප්‍රශ්න උත්තර ලියන්න තේරෙන්නේ දැන් අපි කියමු essay එකක් කියලා කියමු essay එකක් වහම දැන් අපි පාඩම් කරලා තියෙන මෙහෙම ලොකු කරුණු ටිකක් පාඩම් කරලා තියෙන්නේ මෙතෙන්දී මොනවද ලියන්න ඕනේ කොහොමද ලියන්න ඕනේ එතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් එක තමන් කර වැඩ කරන හොඳ යාළුවෙකින් අහන්න පුළුවන් සාමාන්‍ය එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහන්න පුළුවන් එහෙම නැත්නම් පාස් පේපර් එකක් බලන පාස් පේපර් එකේ answer එක බලලා සාමාන්‍යයෙන් අදහසක් ගන්න හැකි මේ උනට පාස් පේපර්ස් වල තියෙන answers එහෙම කටපාඩම් කරන්න මම යන්න එපා මොකද ඒකට හේතුව ඒක මාගේ ස්කීම් එකක් කියලා කියන්නේ ඉතින් පේපර් එකට දෙන දෙයක් නෙවෙයි. ඒකට ඔයා පාඩම් කරද්දී පොඩි ප්‍රමාණයක් විතරක් සීමා වෙන්න හොඳ නෑ. මොකද ඔයා හැමදේම පාඩම් කරලා යනවා අඩු ගන්න පුළුවන් තරම් හැමදේම පාඩම් කරලා යන්න ඕනේ. ඒතොර ඒක තමයි ගොඩ දාන්න තියෙන පුළුවන් වෙන්නේ. මොකද මාගේ ස්කීම් එකකට විතරක් සීමා වෙනවා කියන එක මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් උත්තරත් එක පාඩම් කරනවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ස්ට්‍රක්චර්ස් ප්‍රශ්න වලදී හැම අනිවාර්යෙන්ම උත්තරයට දාලා උත්තරේ ප්‍රශ්නට දාලා උත්තරේ පාඩම් කරනවා අපි. සාමාන්‍යයෙන් ආන්සර්ස් වලත් අනිවාර්යෙන් essay වලදීත් අපි පාඩම් කරනවා. ඒකට මම කියන්නේ දැනුම වැඩි කරගන්න අපි ලෑස්ති වෙන විභාග ලෑස්තිදී අර මාකි ස්කීම් එක විතරක් කොටු වෙන්න එපා. ඒතොර ඒකත් හරි අවසාන එක තමයි මම කිව්වේ නොසලකිලිමත් බව. මේක තමයි වැදගත්ම දේ. මම කියන විදිහට සාමාන්‍යයෙන් ඔයාට ඔයාට හදාගන්න ඕනිම ලක්ෂණ තමයි මේක. මොකද ඔයා ගෙදර ඉන්න කියනවා සුපිරියම ජම් පේපර් එක සුපිරියම ලියුවා. අම්මට කියනවා අම්මේ මම පේපර් එක සුපිරියම කරා. අවුලක් නැහැ ගේමක් ගහලා තියි. බය වෙන්න දෙයක් නැහැ කියලා. බැලුවට පස්සේ පේපර් එක බැලුවට පස්සේ අම්මට සරි. මේකේ මේ නිවැරදි වන්නේ කියන හැටි මම දැල තියෙන වැරදි වන්නේ. වඩාත්ම සත්‍ය වන්නේ කියලා හැටි මම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ කියවපු ගාම තියෙන උත්තරේ හරියින්ද මම ඒකට ගැහුවා. ඒ වඩාත්ම නිවැරදි ගහලා තියෙන්නේ. ඈ ඊට පස්සේ අන්න ඒ වගේ අර මේ අපිට පේන්නේ නැති ප්‍රශ්නේ හරියට කියවීම නැති නිසා නොසලකිලිමත් බව නිසා දත්ත හරියට දැක්කේ නැති නිසා දත්ත හරියට ආදේශ කිරීම කරපු නැති නිසා ඔය ඔක්කොම කියන්නේ නොසලකිලිමත් බවයි. ඔන්න නෝකරන්න නම් ගිමල්ලි අනිවාර්යෙන් හදාගන්න ඕනිමයි. මොකද මම බෞද්ධලිකව විභාගය යන්න ගන්නේ හිතුවේ තමයි. මම විභාගය දීලා ආවට පස්සේ විභාගය ලියපු ගේන කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. ඒකට හේතුව මම අනිවාර්යෙන්ම මම දන්න දේවල් ටික හරියට ලියනවා. ගෙදර ඇවිල්ලා පේපර් එක බලුවට පස්සේ අඩෝ මම මේක මේ අඩෝ මේ ලේසි ප්‍රශ්නයක් මම මේක රහතරනේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් පඩසිරි මේ මෙතන මේක අහලා තියෙන අයියෝ මම දැක්කේ නෑනේ මේක. අන්න ඒ වගේ නොසලකිනිමත් භාවය නිසා ලකුණු නැති වෙන එක වළක්ව ගන්න මම පුළුවන් තරම් try කරලා එහෙම හිතාන් ගියා. ඔයාලා අනිවාර්යෙන්ම try කරන්න ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කියවද්දී සැලකිල්ලෙන් කියවන්න. ඒක අනිවාර්යෙන්ම try කරන්න. මොකද අනිත් ඒවා කොච්චර try කරත් හොඳට ඔයා වැඩි දියුණු කරගන්න වැඩක් නැහැ. අන්තිම ප්‍රශ්නේදී ඔයා weak නම් අනිවාර්යෙන් ඔයා එතනදී fail වෙනවා විභාගෙදී.
සාන්තිම කතන්දරේ තමයි ටයිම් ගැන ටයිම් ගැන කියද්දී මම කියන්නේ ක්ලාසස් වල හරි ස්කෝල වල හරි එහෙම පේපර්ස් දෙනවා අනිවාර්යෙන් ඒවට යන්න පුළුවන් තරම් විභාග වලට ලියන්න ඒ අත්දැකීම ගන්න සහ ගෙදරදී කරනවා නම් පොඩි ට්‍රික් එකක් විදිහට වාඩු යූස් කරන්න පුළුවන් ඕනම් පැය භාගයක් කරන් පැය භාගයට සාමාන්‍ය MCQ කරන්න ඕන යම්කිසි ගාණක් දෙනවනේ අන්නේ ටාගට් එක හිතලා ඒ MCQ ටික කරන්න එහෙම සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් එහෙම නැත්නම් essay එකක් කරද්දී සාමාන්‍යයෙන් essay එකක් කරද්දී පැය භාගයක් සහ structure එකක් කරද්දී විනාඩි 15ක් යම් ටයිම් මේ දෙන්නේ ඒකට අපි ගෙදරදී ප්‍රැක්ටිස් කරද්දී ටාගට් එක තියා ගන්න ඕනේ स्ट्रक्चर विनाड़ी दहाँ इसे विनाड़ी विस्तार लिया अन्नमें इसे रही विनाड़ विस्तक पुट बल टाइमिंग विनाड़ विस्तकन अद बल अन्य टाइमिंग पुटाकर मम की दिन टाइमिंग के अनेता बुलाई टाइमिंग के अनेता बुला प्रश्न अदागत हेमदेम दंडन टाइम अने टाइम अदगा अंदम को अंतिम हरियट विला लिया हेम की अंड बे अर क्यूदे वैक्यू प्रश्न वर्ल्ट सोल्यूशन अनिवार्य लखनऊ अड़ून विसुमग्ड पुड़व लखनऊ अड़ूना हो वेडियना मंकी पेपर करंड प्रश्न करें पटंगन वाड़ मनोद बैग मनोद मत प्रश्न 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 तीर को पाड़ करें उत्तर बाकी स्कीम प्रश्न तीर को पाड़ कर प्रश्न वाले पाड़ मेती है अनिवार्य वाइन रिजल्ट यम किसी प्रमाण अक्र अनिवार्य हेतु हेतु विनवा मई मेकिन ट्रई कर बल ओ अनिवार्य पास नवत्न तीन लगन अगर ए लेवल एग्जाम इतरने ओल्ड मेडी अब अनिवार्य टाइम मेनेजेंट की सचिन अभी कोहमद में टाइम मेनेजेंट सब्जेक्ट अभी बैलेंस कर अतर पपसर टाइम मेनेजमेंट कीता मेजगा लंग्वेज खालिक मे वगे बहुम दुर नवंबर दाहस्पेल तवमास इक मारकड़ा अड़का मई मे उपेल संधा बेलहरी खलग्योत भूम पड़ी आलयक्तम खलग्योत इतम वेदगा मे टाइम मेनेजमेंट की बट टाइम मेनेजमेंट मस हया तव विभाग टाइम मेनेजमेंट वेदगा मास देखा मास या सत्य तिब्बत कोई टाइम मैनेजमेंट किए दे इतना मत बदलगा अरे देख इस आमोदर मांग किए दे हगान ना पावसर व्यात हगे नहीं ना हम वो अरे जब ये कभी नहीं मिला तुम्हें लम्हाई मास देखा अभी जब बताओ मासे कहाँ हमारा ये लम्हाई दिन हाथरिस पाक मासे कहाँ हमारा ये लगा तो दिन हाथरिस पाक तमाई दिए नहीं इतनी मे दिन हाथरिस पाक आ रहे वाला बिता गाने लम्हाई देखो वाला दिन विषय तो नहीं दिए अरे ඒ විෂයන් තුන දවස් 45කට විදොත් මොකද වෙන්නේ ළමයි එක විෂයක් සඳහා දවස් 15ක් වාරට හම්බ වෙනවා එක විෂයක් සඳහා දවස් 15ක කාලයක් වෙන හොඳටම ඇති ළමයි මේ දවස් 15 වෙනුත් ගේමක් දහ ගන්නවා නම් හරිද මං කියන්න කොහොමද ගේමක් අහගන්නේ කියලා ඉස්සරහට අපි ඊට කලින් බලමු ඔයාලා කොහොමද වැඩ කරන්න ඕනි කියන කාරණා වැඩ කරන්න ඕනි කියන කාරණා හරිද මෙහෙමයි මම කියන ආකාරයට ඔයාලා නිකන් අයිඩියා එකක් විතරක් ගන්න මම කියන්නේ නැහැ මම කියන ආකාරයට ඔයාලා වැඩ කළ යුතුයි කියලා මොකද ඒක මම අනුගමනය කළ ක්‍රමයක් සහ මම අනුගමනය කිරීමෙන් සාර්ථකත්වය ළඟාගත්තු ක්‍රමයක් ළඟා කරගත්තු ක්‍රමයක් නිසා මම ඒක ඔයාලට බල කරන්නේ නැහැ ඔයාලා ඒක කළ යුතුයි කියලා අහන්න උදේ ඔයාලා එක දවසකට ළමයි එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගන්න එක දවසකට එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගන්න හේතුව ඔයාලා හිතන් දැන් ඔයාලා දවසකට එක පැය හතරක් උදේ වරුව කිමිස්ට්‍රි කරනවා දවල්වරු ෆිසික්ස් කරනවා රෑවරු බයෝ කරනවා බයෝ කරන්නේ මැත්ස් හරි මොකක් හරි කරනවා කියලා හිතන්න කොහොම වේද ළමයි ඔයාලට උදේ පැය ඕනනම් උපරිම පැය පහක් හම්බේ මට කියන්න ළමයි පැය පහකින් මොන කොටසද ඔයාලට කම්ප්ලීට් කරගන්න ඕන හරිද උදාහරණයක් ෆිසික්ස් ගත්තොත් පැය පහකින් ඔයාලට මොන ටිකද කම්ප්ලීට් කරගන්න බලා මම මෙතනදී කම්ප්ලීට් කියලා අදහස් කරන්නේ ළමයි තියරි නෝට් බලනවා සහ ඊට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න කරනවා මොනවද තියරි බලනවා සහ ඊට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න කරනවා අම්මට කියන්න පැය පහකින් ඔය ටිකෙන් මොනවද ඔයාලට කරගන්න පුළුවන් පැය පහකින් ඔයාලට මොන මගුලක්වත් කරගන්න බැහැ ඒ නිසා හොඳට අහගන්න එක විෂයක් සඳහා හොඳ දවසක් ගන්න උල් දවසම ගන්න විශේෂ නම් එතකොට තමයි ඔයාලට උදේ කාලය තුලදී පැය 4ක් හෝ 5ක් විතර අරගෙන අපි උදාහරණයක් විතර යාන්ත්‍ර විද්‍යාව ගමු පැය 4ක හෝ 5ක කාලයක් පාවිච්චි කරලා ඔයාලට යාන්ත්‍ර විද්‍යාව තියරි කියන කොටස සම්පූර්ණයෙන්ම කවර් කරන්න පුළුවන් පැය 4ක් හෝ 5ක් වගේ යන්නේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ ඊට පස්සේ ළමයි යාන්ත්‍ර විද්‍යාව සාමාන්‍යයෙන් ඉන්නේ ෆිසික්ස් පේපරේ කීවෙන රචන Thank you.
डिस्क्रिप्शन बॉक्स के हरे चैनल के कॉन्टैक्ट नंबर के हर मैसेज डाला मगे नंबर की लगा नहीं तो बस मैं वाला वीडियो कर लो बाद इतना अनिवार्य ये तो बालन हर दिन थिंग कारण आउट है वो मम की वो करता ना मैं इनोग्रिक बालन है देखा तू ना हतरक पहाक करां देवर हुए इनोग्रिक तेरी बालन हर दिन इनोग्रिक तेरी बालन करण नोट में करता ना इनोग्रिक प्रश्न आवे मोनर रचना प्रश्न के लिए सेल हुआ करने को दे ऑल सिलेबस निशा चुट्टा के कभी ना सुनो वाला न्यू सिलेबस निशा एक आंख के बोर्ड मार रहा थी ना हर इधर सामान्य ऑल सिलेबस के ने दास बोला दे दास दहा आठ ना ये इनोग्रिक रचना प्रश्न आवे अट्टा ए कोटा सटा वाला न्यू सिलेबस निशा दे दास दहा ना में विश्व दी एक इन्ने नामय ए कोटा सटा हर एक प्रश्न है ना सह स्ट्रक्चर देवनी प्रश्न अनिवार्य में इनोग्रिक स्ट्रक्चर प्रश्न 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 थियरी बलला पास पेपर्स करने सा अनिवार्य बोलट होंद प्रतिफल दक्वा लगावेन्न पुलवा हर इतिंग प्रधान वशन मट किया टाइम मैनेजमेंट संबंधी Thank you.
තමයි සාමාන්‍යයෙන් ගොඩ යන දින එකමද මොකද ඔයා උදේවරු ඔයා හරියට වැඩ කරගන්න නැති වුණා කියමුකෝ අපි ෆෝන් එක නිසා මොනවා හරි හේතුවක් නිසා ඔයා ඒ නිසා දවසම කරගන්න කරගත්තොත් අපරාදේ තීර කරන්න ඕනේ දේ හරි දේවරු නැති වුණා ප්‍රශ්න නෑ මම දැන් අද හවසවරු ෆෝන් එක අයින් කරලා ලැප් එක අයින් කරලා ඉන්ටර්නෙට් යන්නේ නැතුව හවසවරු ගේම් ගහනවා අන්න ඒ විදිහට ෆෝන් එක පාවිච්චි කරත් ඒක අඩුවෙන් පාවිච්චි කරත් වැඩියෙන් පාවිච්චි කරත් පුළුවන් හැම වෙලාවෙම වැඩ කරගන්න එක තමයි chance එක අරගෙන ට්‍රික්ස් ටික යූස් කරලා බලන්න සාමාන්‍යයෙන් ඔය වගේ ට්‍රික්ස් ටිකක් යූස් කරාම සෝෂල් මීඩියා යූස් කරන එක බැලන්ස් කරගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ෆෝන් එක අයින් කරනවා කියන්නේ කලින් වගේම සාර්ථක වෙන්න පුළුවන් අවසාන වශයෙන් මම මේක කිව්ව දේවල් ටික කැටි කරලා ගන්නම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් නම් සම්පූර්ණයෙන් සෝෂල් මීඩියා සම්පූර්ණයෙන් අයින් කරන එක අයින් කරලා දාන්න මොකද විභාගයට පොඩි කාලයයි තියෙන්නේ ඒ පොඩි කාලෙ වෙනේ මාස 3ක් වෙන්න පුළුවන් මාස 2ක් වෙන්න පුළුවන් මාස 4ක් වෙන්න පුළුවන් ඒ පොඩි කාලේ පොඩි කැපකිරීමක් කරත් මේක අනිවාර්යෙන් පස්සට බලපානවා ඒ නිසා සම්පූර්ණයෙන් පුළුවන් නම් කරන්න එහෙම නැත්නම් ලිමිට් එකක් තියාගන්න. ඒ කියන්නේ ෆෝන් එක අම්මට දීලා ඕනි වෙලාවට විතරක් අරන් ඒ වගේ පොඩි සිස්ටම්යක් පාවිච්චි කරමු. ඒ හරි කොහොම හරි ෆෝන් එක යූස් කරන වෙලාවට ඒ කියන්නේ වැඩ වලට නොවන අධ්‍යාපනික දේවල් වලට නොවන විදිහට යූස් කරන හැම වෙලාවකම අනිවාර්යෙන් නොටිෆිකේෂන් ඔෆ් කරන් ඒ වෙලාවේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම නොටිෆිකේෂන් ඔෆ් කරලා තියන්න. ඊට පස්සේ ඊළඟට ඒ වගේම දැන් අර කිව්ව විදිහට අනිවාර්යෙන් යූස් කරන වෙලාවට ටයිම් ලිමිට් එකක් තියාගෙන මම මේ මෙන්න මේ වෙලාවට මම අනිවාර්යෙන් ෆෝන් එක යූස් කරනවා මේ වෙලාවට ෆෝන් එක අයින් කරලා දානවා කියන්නේ නිශ්චිත වෙලා නේ හවස 6 ඉඳන් 7 එහෙම සාමාන්‍ය කාලසටහන් වුණත් ඒක සාර්ථක නැහැ අපි කියන්නේ උදේ
ඔයාලට හයට මම කනවා හයින හතන කනවා කියන එක සාර්ථක නැහැ. මොකද සමහර දවස්වල කලින් බඩගිනිය දෙන්න පුළුවන් පස්සේ බලයි. අර ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා නිශ්චිත වෙලාවක් කියලා මම අදහස් කරේ නිශ්චිත පොඩි කාලපරාසයක්. මම මේ වෙලාවට පාවිච්චි කරොත් මම මෙන්න මේ වෙලාවෙන් පස්සේ ෆෝන් එක අයින් කරනවා. අන්න ඒ වගේ පොඩි වෙලාවක් තියන් පාවිච්චි කරලා බලන්න. අපි බලමු ඔය ඔය දේවල් try කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් එයි මේ social media balance කර ගැනීම සම්බන්ධයෙන්. කවදරි වගේ අහනවා ඇයි ඔයා ටාගට් එකට යන්න බැරුණේ කියලා. එතකොට ඔයාලට දෙන්න වෙන උත්තරේ මට මේ ටාගට් එකට යන්න බැරුණේ ෆෝන් එක නිසා. එහෙම නැත්නම් social media නිසා. ඇත්තට මේ වගේ දේ කියන්නම ඒක ලොකු අපරාධයක්. පාඩම් කරනවා කියන්නේ මතක් වෙන අනිත් වචනේ තමයි නිදිමත කියන්නේ. ඇත්තටම A-level කරන ළමයි කොච්චරක් පාඩම් කරන්නේ. කොච්චරක් නිදා ගන්නවා. සඳුළු වහමුකට මේ නිදිමතයි පාඩම් කරන්නේ නැහැ කියන හිතන්නේ. ඇත්තටම මේ දේ බැලන්ස් කරගන්නේ කොහොමද?